දැන් ඔබ කියන ආකාරයට මේක ඔබ හුඟක් හොඳ පැත්ත තමයි අතට මේකෙදී මේ networking ගැන එතකොට ව්‍යාපාර සහ empathy එක ගැන කොහොමද සමාජයේ කටයුතු වලට හැමෝටම වෙනදට වඩා වටිනකමක් යම්කිසි විදිහකට ලැබිලා තිබෙනවා ඔබ කියන ආකාරයට විශේෂයෙන් ප්‍රධාන මාධ්‍යවල අපි ගත්තොත් කොහොමද එදා ඉඳලා අද වෙනතුරුත් ප්‍රධාන මාධ්‍යවල මුලදී විශේෂයෙන්ම ඉතාමත්ම අඩුවෙන් තමයි සාමාන්‍යයෙන් සමාජ එක්තරා කණ්ඩායමක විතර අවස්ථාව ලැබුණේ අද වෙන විට සමාජ මාධ්‍ය හිමිකරුවන්ගේ හිතවත්කම ඒවා වැදගත් වෙනවා මාධ්‍යයකට යද්දි. එතකොට එහෙම නැති අයට එහෙම යම් කිසි විදිහකට කාගවත් එහෙම නියාමනයකට යටත් වීමට අවශ්‍ය නැතුව යම් යම් විදිහකට තමන්ගේ අදහස් පළ කිරීමට නියාමනයක් නැත්තේ වනේ අපි ඒක කතා කරමු. නමුත් අදහස් පළ කිරීමට අවස්ථාවක් ලැබිලා තිබෙන මාධ්‍යයක් විදිහට ඔබ මේක හොඳ පැත්ත තමයි කතා කරේ. මම හිතන්නේ හොඳ පැත්ත හුඟක් අය දකින්නවා සහ මේ හොඳ පැත්ත නිසානේ මේක ඉදිරියට යන්නේ. දැන් මානව ශිෂ්ටාචාරයේ මොන හරි දෙයක් දිහි කරගන්නෙම නිසා නිර්මාණය කරගන්නෙම චාන්නේ ඒකේ අවශ්‍යතාවයක් මතයි. කවුරු නිකන් දෙයක් බිහි වෙන්නේ නැහැ. එතකොට ගින්දර හොයාගත්ත ගින්දර හොයා ගැනීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ පැන නැහැ. ඔකොට ගින්දර සොයාගත්තට පස්සේ ශිෂ්ටාචාරය වෙනත් දිශාවකට ගලාගෙන ගියා. එතකන් අමු මස් කාපු අපේ මානව කල්ප උතුම් මිත්තෝ ඉතින් එහෙම ඉස්සරහට ගියා. ඒ වගේ දැන් මේ යුගය ඇවිල්ලා තිබෙනවා. දැන් මේ යුගයේ දැන් මමත් ගැටලුවක් දිහා බලන්නේ අපිට මේ හොඳ නරක විග්‍රහ කරගෙන යම්කිසි හොඳ පැත්ත වැඩි කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. අපිට මේවා නවත්තන්න බෑ. දැන් මේ යුගයේ ලැබිලා තිබෙනවා යම්කිසි විදියකට දැන් සමාජ මාධ්‍ය බලවත්. දැන් මේකේ ඔබ දකින මේ හොඳ පැත්ත අපට අමතරව ඔබ මේකේ දුර්වල නැත්නම් අඩුපාඩු විදියට ඔබ විශ්වවිද්‍යාල ආචාර්යවරියක් විදියට ඔබට දෙන අත්දැකීම් එක්ක මොනවද ඔබ දකින අඩුපාඩු මේ ගැටලු විදිහට මොනවද ඔබ දකින අපි එහෙම සාකච්ඡා විදිහට අරගෙන යමු. හරි හරි ඔබ කියනවා වගේ මමත් එකඟයි. මොකද අපේ විවිධ පරිණාම වලට කියන්නේ අපේ අපේ අවට පරිසරයන්ගේ වෙනස්කම් වලට අපි ගොඩක්ම කියන්නේ අපිත් ඒවට අනුගත වෙනවා. ඉතින් ඒ අනුගත වෙනකොට සමාජ මාධ්‍ය දියුණුව කියන්නේ තොරතුරු තාක්ෂණත් සමග ඒ සමාජ මාධ්‍ය වල අපු විකාශනය. එතකොට අපේ සමාජ මාධ්‍ය කොහොමද අපේ වැඩ කටයුතු කරන්න පහසු වුණේ හැමදේම එක අපි ඉදිරියට යනකොට. ඉතින් හැමදේම වගේ මේකේ හොඳ පැත්ත වගේම නරක පැත්තත් තියෙනවා. දැන් අපි කියනවනේ දැන් පිහියක් ගත්තාම එකෙන් කේක් කපන්නත් පුළුවන්, එහෙම නැත්නම් කාට හරි ඒක මේ තුවාල කරන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ තමයි මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ මම දකින්න විදිහට මේක අපි ඇත්තටම නරක ප්‍රතිඵල ගොඩක් තියෙනවා. නමුත් ඒ අපි බලමු ඇයි ඒවට හේතු කියන එකත් අපිට බලන්න පුළුවන්. ඇයි නරක වෙන්නේ කියලා. එතකොට දැන් අද වෙනකොට අපි ගොඩක් වෙලාවට අහන්නේ සමාජ මාධ්‍යයේ මං හිතන්නේ අර ගොඩක් වෙලාවට නෙගටිව් කියන නෙගටිවිටි එක තමයි ගොඩක් හයිලයිට් වෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ දැන් හොඳ පෝස්ට් කවුරු හරි දැන් අපි ඒ කියන්නේ මේක ගොඩාක්ම අර මේ දැන් මේන් මීඩියා මාෆියා එකකට අහු වෙලා තියෙනවා වගේ. ඒ කියන්නේ දැන් සෝෂල් මීඩියාත් ගොඩක් කලාවට අපි දන්නේ නැහැ. දැන් ඒවා සමහරු ලියන කට්ටිය ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ මේ ජෙනුයින් ඩියාස් ලියන්නේ කාගේ හරි වෙන කාගේ හරි කියන්නේ පේඩ් කැම්පේන් එකක්ද කරන්නේ කෙනෙක් අපි දන්නෙත් නැහැ. ඒක මං හිතන්නේ අපි ඒ කියන්නේ සමහරවිට දැන් අපි කතා කරනකොට සමහරවිට අපිට තේරෙන්න පුළුවන් ආ මෙහෙම නේද කියලා. නමුත් ඒක හැමෝමිට මේක තේරෙන්නේ නැහැ. එතකොට දැන් ඒ නෙගටිවිටි එක ගොඩාක් වෙලාවට යනවා. ඉතින් එතකොට ඒක ගිහාම එතනින් බලන්න අපිට දැන් හිතන්නකො වැරදි නිවුස් එකක් සමාජගත වුණාම එතකොට ඒකේ අර කම්පවුන්ඩ් ඉම්පැක්ට් කියන්නේ ගොඩකට ගිහිල්ලා එතකොට ඒක නෙගටිවිටි එකම තමයි යන්නේ. එතකොට අර ඒක හිතන්න දැන් අපි ඒක දන්නේ නැති කෙනෙක් නම් එයා බිලීව් කරනවා මේක තමයි ඇත්ත කියලා. එතකොට අර මේ වගේ ගොඩාක් වෙලාවට මේ කටට ෆැන්ටසි බිල්ඩ් කරන්න පුළුවන්. එතකොට ඉතින් එතකොට දන්නෙම නැතුව දැන් හිතන්න අපි ගත්තාම දැන් මේ සමාජ මාධ්‍යවල වැඩිපුරම ඉන්නේ මේ 13ත් 24ත් කොට ජෙනරේෂන් ඉසෙඩ් වල. ඉතින් ඒගොල්ලෝ අපි දන්නවා මේගොල්ලෝ අර ඉන්ටර්නෙට් එක තමයි ගොඩක් ඒගොල්ලන්ගේ චයිල්ඩ්හුඩ් එක. එතකොට ඒගොල්ලෝ ගොඩක්ම මේ ලිටරේට් කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් තමයි ඒගොල්ලෝ කියවන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ඩිසිෂන් මේකින්ස් ගන්න ඉන්ටර්නෙට් එක ත්‍රූ. ඉතින් එහෙම වුණාම ඕන කෙනෙක්ට පුළුවන් මේකේ හොඳ නරක දෙපැත්තටම ඒගොල්ලෝව සම්බන්ධ කරගන්න. ඉතින් අපි දකිනවා අද ගොඩක් වෙලාවට මේ ඔය අපි සයිබර් බුලින් කියන අහනවා. එතකොට දැන් පාසල් වයසේ ළමයි කොපමණ සංඛ්‍යාවක් අපි ඒ කියන්නේ ඉදිරියදා මේ මොනවාත් අපි නිවුස් කියවනකොට අපිට දකිනවා කොච්චර එකේ මේ වික්ටිම්ස්ලා වෙලාද කියලා. කියන්නේ කොච්චර අර ප්‍රිඩේටර්ස්ලා කොච්චර ඉන්නවද මේකේ කියලා. එතකොට අනිත් එක තමයි අපිට කියන්න පුළුවන් මේ මොනවාත් මේ ඩ්‍රග් ඇඩික්ෂන් ඒ වගේ. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ වගේ දේවල් වලට ඉන්ෆ්ලුවන්සස්
වෙන්න පුළුවන් කියන්නේ දන්නේම නැතුව අපි ළඟදී ඇහුව දැන් මේ පත්‍රවල වාර්තා වෙන අන්දමට අපේ ගොඩක් පාසල්වල මේ මත්ද්‍රව්‍ය උදාර වැඩිම ව්‍යාප්ත වෙනවා කියලා. ඉතින් එතකොට මේක සෝෂල් මීඩියා වල කොච්චර ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවද කියන අපි මම රිසර්ච් එකකින් නෙමෙයි කියන්නේ නමුත් අපිට ඇත්තටම දන්නව මොනවාද කියලා අපි දැන් පාසල් යන කාලයට වඩා මේක වැඩිම වැඩි. එතකොට ඉතින් මොන හරි අපිට බලෙන් ගන්න පුළුවන් මොනවාද මේකට බලපපු හේතු කියලා. අනිත් එක තමයි ගොඩක් වෙලාවට දැන් මේ සෝෂල් මීඩියා පාවිච්චි කරන අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇඩික්ෂන් එක. ඒ කියන්නේ ගොඩාක්ම මේකට ඇබ්බැහි වෙලා. ඒ කියන්නේ ඒක දැන් සමහර වෙලාවට දැන් හිතන්නකෝ දැන් අපිම වුණත් දවස් ඒ කියන්නේ දවසේ වැඩිම වුණත් පැය 5ක් 6ක් මොන හරි හදිස්සියක් වුණත් ඇරෙන්න අපිත් පුළුවන් නම් අපිට අවස්ථාව ලැබෙන හැමදේ පොඩ්ඩක් ගිහිල්ලා මොනවා හරි Facebook එකේ මොනවාද අප්ඩේට්ස් තියෙන්නේ කියලා හරි අපි බලනවා. දැන් ඒකට අපි පුරුදු වෙලා තියෙනවා. එතකොට දැන් ඒක හොඳයි. මොකද අපි දන්නවා ඒක ලිමිට් එක කොහොමද කරන්න ඕන. අපි වර්ක් කරන වෙලාවට අපි පාවිච්චි කරන්නේ නැතුව දැන් ඒවා අපි අපිටම දාගෙන තියෙනවා මොනවාද අපිටම අපේ මේ වාක්‍ය වගේ නිර්ණායකයන් අපිම දාගෙන තියෙනවා. කියන්නේ self regulatory mechanism එකක් අපි හදාගෙන තියෙනවා. නමුත් ඒක කරන්න බැරි අය ඉන්නවා. ඒත් එතකොට ඒගොල්ලන්ගේ අර time එක waste වෙනවා. ඒක නිසා. කියන්නේ වැඩ කරන්න පුළුවන් කාලය මේ නිකන් කියන්නේ අපි හිතන්නේ ඒක අපිට productivity එකක් එන්නේ නැහැ. ඒත් ඒක ප්‍රශ්නයක් විදිහට දකින්න පුළුවන්. අනිත් එක තමයි දැන් සමහර වෙලාවට දැන් සමහර කට්ටියට දැන් හිතන්නකෝ දැන් අපි සමහර දැක්කොත් මෙයා මේ හැමදාම හොඳම දේවල් තමයි post කරන්නේ. එතකොට දැන් සමහර වෙලාවට කට්ටියට හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම එතකොට highlight reel කියලා අපි කියන්නේ අපේ events අපි ඔක්කොම දානවා සමහර විට දැන් තව කෙනෙක්ට ඒවා miss වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ ඒක දැකලා ඒක ගන්නේ positive ද negative ද ඒගොල්ලෝ demotive ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ සතුටු වෙනවද ඒකෙන් දුක් වෙනවද සමහරට ඒක බලලා කෙනෙක් demotivate වෙනවා නම් ඒක හොඳ දෙයක් නෙමෙයි ඒක negative පැත්ත. ඒ වගේ ගොඩක් මේ psychologically ගොඩක් يعني මේ ගොඩක් මේකේ impacts අපිට දකින්න පුළුවන්. I think ඒ වගේම තමයි මේ disinformation කියන එක මේකේ negativity එක. එතකොට මේ අනිත් එක තමයි මේ අර මොකද්ද අපි කියන්නේ මේ වැරදි පුවත් සමාජගත වීම. ඒ වගේ දේවල් අපිට දකින්න පුළුවන් ඇත්තටම මේ මේකේ මේ ගොඩක් අපි දකින මේ නරක පැතිකඩ විදිහට ඒ ටික තමයි මම දකින්නේ. ඉතින් එතකොට ඉතින් අපි බලන්න ඕන ඇයි මේ විදිහට අපි මේව නරක විදිහට දකින්නේ මොනවද අපි මේකට කරන්න පුළුවන් මේකෙන් මේ නරක පැතිකඩ අවම කරගෙන අපි කොහොමද යන්නේ කියලා. ඒ වගේම මම කියන්න කැමතියි දැන් අපි 2019 වගේ ගත්තාම මේ ගොඩාක්ම මේ සෝෂල් මීඩියා ගැන කතා තිබුණේ ලොකු නෙගටිවිටි එකක්. හැබැයි මේ COVID-19 එකත් එක්ක අපි ගොඩාක් මේකේ නෙගටිවිටි පැත්ත ටිකක් අඩු වුණා. ඒක පොඩ්ඩක් නෝමලයිස් වුණා කියලා මට කියන්න පුළුවන්. මොකද අර අපි ඩිස්ටන්ට් වුණානේ. ඒ කියන්නේ ට්‍රැවලින් නැති වුණා. එතකොට ගෙවල් වලට වෙලා වර්කින් ෆ්‍රොම් හෝම් වගේ කන්සෙප්ට්ස් ආවා. එතකොට එහෙම වුණාම මේකට ගොඩක් අය මේට වෙන ඔප්ෂන්ස් තිබ්බේ නැහැ. ඒ කියන්නේ අනිත් කනෙක්ෂන්ස් කියන්නේ ෆිසිකල් වර්ල්ඩ් එකේ මේගොල්ලෝ අයින් වුණාම මේගොල්ලෝ වර්චුවල් වර්ල්ඩ් එකකට තමයි ගොඩක් වෙලාවට අපේ කියන්නේ අපි සම්බන්ධතා පවත්වාගෙන කියන්නේ අපේ පවුල් සමග ඒතර ඒ වගේම අපේ අධ්‍යාපනයේ රැකියාවේ ඔක්කොම අපි කරේ. ඉතින් එතකොට මම හිතනවා අර අපිට අර නෙගටිව් තිබිච්ච එක සමහර විට අඩු වෙන්නත් පුළුවන්. සමහරට මේ නෙගටිව් දේවල් අර හිතන්න දැන් නෙගටිව්ල හිතන කෙනාට තව වැඩිපුර දෙවවලලා එයාගේ ඒගොල්ලන්ගේ අදහස් වැඩි වෙන්නත් පුළුවන්. ඒ වගේ මේගොල්ලන් කරන මොන හරි අපි ව්‍යාපාර කරනවා නම් ඒව සමාජයේ පිළිගන්නේ නැති ව්‍යාපාර මේ තුලින් කරනවා නම් ඒව වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට මම කියන්නේ ඒක දෙපැත්තම තියෙනවා.